දවසත් සියලුම දෙනාට 20යි 24 11යි 20 අද BTC අප්ඩේට් එකක් උදේම දෙන්න යන්නේ. පොඩි BTC වල බෙයරි සිග්නල් එකක් මේ වෙනකොට පෙන්නුම් කරනවා. එතකොට අපි අවසාන වශයෙන් වීඩියෝ එක කතා කරේ මෙන්න මේක කන්ටිනියු පැටර්න් එකක්. මේක උඩට බ්‍රේක් කරලා ඕවර් ටයිම් හයි එකක් තියලා BTC ලක්ෂයට උනත් යන්න පුළුවන් කියලා අපි කතා කළා. එතකොට ඕල් ටයිම් හයි එකක් කිව්ව විදිහට තිබ්බා මෙන්න මෙතන ලයින් එක බ්‍රේක් කරලා මෙන්න මෙතන ඕල් ටයිම් හයි එක නම් තිබ්බා. මේනකොට ඕල් ටයිම් හයි එක බයිනස් පියුජ තුළ 93,985යි රයිට්. එතකොට මෙන්න මේකෙදි දැන් මෙන්න මේක වෙන්න පුළුවන්. මෙන්න බලන්න අපිට මෙන්න මේක මේ විදිහට මෙතන රීටෙස්ට් කරලා මේ විදිහට නැවත අප් වෙන්න පුළුවන්. එහෙම නැත්තම් ඔයා සැලකිය යුතු ඊළඟ කාරණාව වන්නේ මෙන්න මේක. ඔයාට පුළුවන් මේ ට්‍රෙන්ඩ් ලයින් දෙක දැමෙන මෙහෙම යා කරගන්න. මේ ඔක්කොම සැලකිය යුතු කාරණා ඔළුවේ තියාගෙන ට්‍රේඩ් කරන එක තමයි හොඳ. එතකොට මෙන්න මෙහෙම ට්‍රෙන්ඩ් ලයින් දෙක දැන් ඇඳගත්තර පස්සේ ඔයාට මේක යම් තාක් දුරකට රයිසිං වෙජ් එකකට ආකෘතියක් පෙන්නුම් කරනවා. නමුත් රයිසිං වෙජ් එකක් තරම්ම කන්ෆර්මේෂන් තාම ගන්න බැහැ. නමුත් අපි මේක මේ වෙලාවේ අවධානයෙන් සිටිය යුතු කාරණාවක්. මේකෙදි වෙන්න පුළුවන් දේවල් දෙකයි. අපි බ්‍රේක් වෙන පැත්ත අනිවාර්යෙන් බලන් ඉන්න ඕනේ. මේක තවදුරටත් මෙහෙම කන්ටිනියු වෙවි වෙවි ගිහිල්ලා එක්කෝ මේක මෙතන ගිහිල්ලා රීටෙස්ට් කරලා ඩවුන් වෙන්න පුළුවන්. එහෙම නැත්තම් මේක නැවත කන්ටිනියු වෙලා මෙතන අප් වෙලා රීටෙස්ට් කරලා මේ විදිහට උඩට ගේන් එකක් ගන්න පුළුවන්. එතකොට ඔන්න ඔය කාරණා දෙක තමයි මේ වෙනකොට සිද්ධ වෙන්න පුළුවන්. එහෙම BTC වැටෙනවා නම් අඩුම කීයට වගේ වැටෙන්න පුළුවන්ද? රයිට්. අපි ඒක චුට්ටක් කල්පනා කරලා බලමු. ඔයාට BTC වැටෙනවා නම් අඩුම මෙන්න මේ. මෙන්න මෙතන මේ තියෙන ලෙවල් එක දක්වා. අපි ඒක ඇඳගමු. මෙන්න මේ තියෙන 72000 73000 කියන ලෙවල් එක දක්වා BTC නැවත වැටිලා අප් වෙන්න පුළුවන්. අපි එක ලොකු ටයිම් ෆ්‍රේම් එකකට ගියෝතින් 1 day chart එකකට ගියෝතින් හරියටම හරි මේ බලන්න. අපි ඇඳ ලෙවල් එක අපි මුලින් 1 day chart එක break කරලා මෙන්න මෙතන ප්‍රධාන trend line එක මෙන්න මේක break කළානේ. දැන් මේ වෙනකොට up trend එකක් ගියේ. මෙන්න මේ pattern එක break කළා තමයි මේක up trend එකක් ගියේ. එතකොට මෙන්න මේ pattern එක break කරාට පස්සේ මේකේ රීටෙස්ට් එකකට එන්න උනේ මෙන්න මේක. මෙන්න මේකනේ අපි රීටෙස්ට් එකක් විදිහට දෙයක් මෙතන ටෙස්ට් කරා, මෙතන ටෙස්ට් කරන්න ඇවිල්ලා නැවත අප් වුණා. මේක ලොකු ටයිම් ෆ්‍රේම් වල 1 day chart වල සහ 1 week chart වල. දැන් මේ බලන්න 1 week chart එක ගත්තොත් මේක ලොකු බුලිෂ් තත්වයක් තියෙන්නේ. මේ ලොකු කැරස්ටික් දෙයක් ඇදලා තියෙන්නේ. එතකොට මේක බෙයා මාකට් එකක් බවට හැරෙනවා නම් ඒ කියන්නේ මේ අප් ට්‍රෙන්ඩ් එක කන්ටිනියු වීම තාමත් බුලිෂ් කියලා අපිට කියන්න පුළුවන් හැකියාව ලැබෙන්නේ මෙන්න මේ දුරට තාක්කල් වැටෙනකම් පමණයි. ඒ කියන්නේ මේක 73000ට වැටුණත් දැන් මේක එකවර 73000ට වැටුණත් මෙන්න මේ දක්වා මේක වැටුණත් මෙහෙම වැටුණත් මේක බෙයාරිෂ් නෙමෙයි. හොඳද? මෙන්න මෙතෙන්ට වැඩිලා මෙහෙම අප් වුණත් අප් වෙන්න උනත් මේක ලොකු ඉඩකඩක් තියෙනවා. මෙන්න මෙහෙම වැටිලා අප් වෙන එක තමයි මේකේ ලොකුම හෙල්දි ගතිය. මෙහෙම උනෝතින් BTC ලක්ෂයට එහා ලොකු ගමනක් යනවා. මෙහෙම නිකම්ම ලක්ෂයට ගියෝතින් කොයි වෙලේ හරි මේ ෆුල් බෑක් එකක් එන්න ඕන කියන එක මතක තියාගන්න. අන්න ඒ වෙලාවට තමයි ෆියුචර් ට්‍රේඩ් ඕවර් ලිවරේජ් කරලා තියෙන අය account wash වෙන්න පවා පුළුවන්කමක් තියෙන්නේ. එහෙනම් BTC දැන් මේ 73000 72000 අඩුම 65000ට උනත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ 65000ට BTC වැටුණත් මේක බුලිෂ්. තේරුණාද? ඒ කියන්නේ BTC 65000ට වැටෙනවා කියන්නේ ඇඩ් කොයින් drop වෙන්න පුළුවන් 150කින්. ඒ කියන්නේ ඔයාගේ ෆියුචර් ට්‍රේඩ් lost වෙන්න පුළුවන්. ඔයා ලොකු ෆන්ඩ්ස් දාලා තියෙනවා නම් ඇඩ් කොයින් වල උදාහරණයක් ADA XRP වගේ ලොකු pump එකක් මේනකොට ගියා. ඒක long term bullish. ඒක ඇත්ත. නමුත් ඔයාලා profit යම් තාක් දුරකට ගන්නවා නම් ඒක හොඳයි කියලා මං හිතනවා. මොකද profit අරන් ඔයාට නැවත dip buy කරන්න අවස්ථාවක් ලැබෙන නිසා. දැන් බලන්න 1 day chart එකේ ඉන්නේ. මෙන්න 1 day chart එකට ගියාම RSI එක අපි ඇඳගත්තොත් RSI එකත් මෙන්න මෙතන මේ ඔන්නෝම RSI එක මේ දෙක යා කළොත් බලන්න මෙන්න මේ රේඛා දෙක. රේඛා වැදුනාට කමක් නැහැ. මෙන්න මෙතන බලන්න
මෙතන බලන්න මෙන්න RSI එක ඕවර්බෝඩ් ගිය අවස්ථාව. මේක ඇවිල්ලා RSI එක 85ක් වෙනවා. 85ක් වෙන හැම තැනම කන්ටිනියු පැටර්න් එකක් හදලා RSI එක මෙන්න මෙතෙන්ට ඇවිල්ලා බැලන්ස් කරලා තමයි නැවත මේ දක්වා ගියේ. එමේ ඒ කාලය තුල BTC කරපු දේ. ඒ කියන්නේ මේක නැවත මේ විදිහට බැලන්ස් වෙලා මෙහෙම යන්න නම් මේක හිමින් සීරුවේ කඩා වැටලා මෙන්න මෙහෙම ඇවිල්ලා ලොකු ගමනක් යන්න පුළුවන්. එනිසා BTC නිතරම එකවර මෙහෙම යනවා කියලා හිතන්න එපා. ඕනෙම කොයින් එකක් යන්නේ මෙන්න මේ ආකාරයට. ඕනෙම කොයින් එකක් යන්නේ මෙන්න මෙහෙම ගමන ආරම්භයක් තියෙන. මෙන්න මෙහෙම වේව් විදිහට යන්නේ. අපි මේක අප් ට්‍රෙන්ඩ් එක නම් මේකට කියනවා හය හයි එකක්, මෙතන හය ලෝ එකක්. මේක ඊළඟ හය හයි එක, මේක හය ලෝ එක. අපි ඩවුන් ට්‍රෙන්ඩ් එකදී මේකේ අනිත් පැත්ත කියනවා ලෝ හයි ලෝ ලෝ. එතකොට නිතරම හය හයි එකක් තියෙන්නේ කලින් තිබ්බ හයි එකට වඩා උසින්. මෙන්න මේ උසින් මේක තියෙන නිසා තමයි හය හයි එකක් කියලා කියන්නේ. දැනටත් BTC එහෙම එහෙම ගමන් මාර්ගයක තමයි මේ යන්නේ. ඔය ඔහොම ගිහිල්ලා මෙතනින් තියලා ඊළඟ එක ලොකු පිම්මක් වෙන්න පුළුවන්. නමුත් මේ ෆුල් බෑක් එක පිළිබඳව ඔයා අනිවාර්යෙන් අවධානයෙන් සිටිය යුතුමයි. එතකොට නැවත අපි පොඩි ටයිම් ෆ්‍රේම් එකකට යනවා. මේ අපි කතා කරපු දේ සිද්ධ නොවෙන්නත් පුළුවන්. ඒක ඕන තරම් වෙන්න පුළුවන්. මොකද බුල් මාකට් එකකදී මෙවැනි පැටර්න් එකක් වැඩ කරන්න තියෙන සම්භාවිතාවත් යම්කිසි අඩු ප්‍රතිශතයක තියෙන. මොකද බයර්ස්ලාගේ ෆවර් එක නිසා. නමුත් ඔයා සැලකිය යුතු ටෙක්නිකලි කාරණාවක් දැන් BTC ෆුල් බෑක් එකක් එන්න සහ වැටෙන්න අනිවාර්යෙන් ටෙක්නිකලි කාරණාවක් එන්න බෑ. ඒ කියන්නේ මොකක් හරි ටෙක්නිකලි සිදුවීමකුත් තියෙන්න බෑ. මේක ටෙක්නිකලි නිවැරදි කරන්න. ඉතින් ඒකට මෙන්න මේ සිග්නල් එකද, මෙන්න මේ බෑරිස් සයින් එකද බලපාන්නේ කියන එක අපි තීරණය කරගන්න වෙනවා. යම් තාක් දුරකින් මේක උඩට හොඳ බ්‍රේක් අවුට් එකක් වෙලා මෙන්න මෙහෙදී 95000 විතර ලොකු හොඳ ඩේ කරන්ස් ටික් එකක් විහිදුවොත් මේක ලක්ෂයට ඊළඟ එක දවසින් දෙකෙන් යන්න ඉඩ කඩ තියෙනවා. වැදගත්ම දේ මෙන්න මේක කන්ටිනියු පැටර්න් එකක් විදිහට මේ වෙනකොට ගමන් කරනවා. අපිට අලුත් කන්ටිනියු පැටර්න් එකක් හදුණා. මේකත් බුලිෂ් සිග්නල් එකක්. නමුත් මේක බෙයා බ්‍රේක් කරන පැත්ත තීරණය කළගත යුතුයි. අපි පියුජ ට්‍රේඩ් කරද්දී ඒ සමගාමීව මම තව එකක් කතා කරන්න මෙතන YGG ට්‍රේඩ් එකක් යනවා. YGG ට්‍රේඩ් එක මෙන්න මෙහෙම පැටර්න් එකක් ඔස්සේ තමයි මේනකොට ගමන් කරන්නේ. බලන්න මෙන්න මේ වගේ පැටර්න් එකක් ඔස්සේ මේනකොට ගමන් කරනවා. එතකොට මේ පැටර්න් එක ඔස්සේ මෙන්න මේ විදිහට ගමන් කරන්නේ. මේ පැටර්න් එක තුල මෙහෙම මෙහෙම මෙන්න මෙහෙම ගමන් කරනවා. දැන් මෙන්න මේ ට්‍රෙන්ඩ් ලයින් එක මත ගමන් කරලා මේක යටට බ්‍රේක් කරා. එතකොට මේක මෙන්න මේ ආකාරයට මේ වෙලා බුලිෂ් වෙලා මේක අප් වෙලා ඔන්නෝම යන්න පුළුවන්. හැබැයි ආයෙත් ඒක සැලකිය යුතු කාරණාව ඔයා YGG එකේ පොඩි ටයිම් ෆ්‍රේම් එකකට ගියාම ඔයාට මෙන්න මෙතන නැවත බලා ගන්න පුළුවන් පොඩි ෆෝලිං වෙජ් එක ආකෘතියක් නිර්මාණය කරන. කියන්නේ YGG ඔයා ඔයා ෆියුචර් ට්‍රේඩ් කරන කෙනෙක් නම් YGG පිළිබඳව මෙන්න මේක සැලකිලිමත් වෙන්න. ඔයා ෆියුචර් VIP සිග්නල් සහ සම්බන්ධ වීමට අවශ්‍ය නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක තියෙනවා. ඔයාට පුළුවන් ලින්ක් එකෙන් සම්බන්ධ වෙන්න. මෙන්න YGG මේ වෙනකොට මෙන්න මේ පැටර්න් එක ෆෝම් කරනවා. ඊළඟට YGG මෙන්න මේක රීටෙස්ට් එකට පවා යන්න පුළුවන්. මෙන්න මේ බ්‍රේක් අවුට් එක රීටෙස්ට් කරේ නැහැ. අඩුම YGG මෙන්න මේක බ්‍රේක් කරලා මෙන්න මෙතනින් බ්‍රේක් කරලා මේ විදිහට අප් වෙලා මේක රීටෙස්ට් කරලා එන්න පවා යන්න පුළුවන්. මෙන්න මේ ෆෝලින් වෙජ් ආකෘතිය නම් බ්‍රේක් කළ යුතුමයි. එහෙනම් ඔයා ෆියුචර් සිග්නල් සම්බන්ධ වෙනවා නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එකේ තියෙනවා. ඒකෙන් සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙනම් BTC අලුත් අප්ඩේට් එකක අපි නැවත හමු. හැමෝටම සුබ දවසක්.